앉아 있어. දිනන සජිත් මෙතිවරණයේ ප්‍රකාශයට පත් කරා දැන් ඔබතුමාලා දිගටම කිව්වේ මෙතිවරණයේ ප්‍රකාශයට පත් කරා ඊට පස්සේ අපේක්ෂකයන් නම් කරනවා කියලා දැන් අපේක්ෂකයන් නම කියන්න තියෙනවා අපි දැන් තව දින දෙකකින් තුනකින් අපේ දේශපාලන මණ්ඩලයක ඇඳවල තියෙනවා ඒක තමයි පක්ෂ විවස්සාව හැටියට නිවැරදිම ක්‍රමවේදය එතෙන්දී අපි පක්ෂය හැටියට මේ සම්බන්ධයෙන් තීන්දුවක් තීරණයක් ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා. ඒ කියන්නේ තාම විශ්වාස නැද්ද පුළුවන් වෙයි කියලා කියන්නේ ඇයි? නෑ විශ්වාසය තියෙනවා කියලා කිව්වේ. කවද 20? 29. 29. ඒ කියන්නේ දැන් ඉතින් මූලික සාකච්ඡාව අවසන්ද? නම තෝරලා ඉවරයි. නම තෝරලා ඉවරයි කියන විතරයි. අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයට අපේ බලය ලබා දෙන්න. කවුද මහින්ද මහත්තයාද කියන්නේ ඒක ප්‍රකාශ කරන්නේ? දේශපාලන මණ්ඩලය නෑ ඒක ප්‍රකාශයට රටට ප්‍රකාශයට පත් කරන්නේ. ඒක ඊට පස්සේ අපි ඒ ක්‍රමවේදය සලස්වන්න. ඒකට උත්සවයක් තියනවද? බලමු ඒක දේශපාලන මණ්ඩලයේදී තීරණය කළා තමයි ඒ සියලු දේ කරන්නේ. මහලේකන්තුමා දැන් මේ රනිල් වික්‍රමසිංහ මහතාම නෙමෙයි නේද? එතුමා දැන් අනුමුදා තැන්පත් කර සෝදීන අපේක්ෂකයෙක් විදියට. ඒ කියන්නේ ඔබතුමාලගේ අපේක්ෂකයා වෙන්න බෑ නේද? පොහොට්ටු ලකුණින් ඉන්න බෑ නේද උඩ? ඔව් ඉතින් නැහැ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ස්වාධීන අපේක්ෂකෙක් හැටියට අප මුදල් බැන්දා කියලා මට ආරංචි වුණා. මම දන්නේ නැහැ එතුමා එක්සත් ජාතික පක්ෂේ නායකත්වයෙන් ඉවත් වුණාද නැද්ද කියන එක නම් මම තාම දන්නේ නැහැ. මොකද පක්ෂක නායකත්වයේ ඉඳන් කාටවත් ස්වාධීන වෙන්න අමාරුයි. ඒත් අපි බලමු මේ දේශපාලන මණ්ඩලයේදී තීරණය කරන්නේ මොකද්ද කියන කාරණේ. එතෙන්දී හොඳ තීරණයක් රටට හොඳ තීරණයක් එයි කියන බලන්න. ඔබතුමා නීතිතිවරයෙක් විදියට ඔබතුමා පැහැදිලි කරන්නේ එතුමාට පක්ෂ නායකයා වෙලා ඉඳි ස්වාධීනව පත් කරන්න බෑ කියලාද? නැහැ එහෙම පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙනවා. නැහැ එහෙම පුළුවන්. ඒ වුණාට ඉතින් ඒක මේ අයිතවර එක පක්ෂකන නායකත්වය දෙන ගමන් මං සාධීනයි කිව්වට එතන බැලූ බැල්මට සාධීනත්වයක් නැහැ. ඒකයි. එතුමත් එක්ක ගමනක් යන්න බෑ කියලාද ඔබතුමා හිතන්නේ? මොකද අපි දැක්කේ අපි ඒක බලමු මේ දේශපාලන මණ්ඩලයේදී. එතුමගේ නම යෝජනා වුණොත් එකක වෙනවද? බලමු දේශපාලන මණ්ඩලයේ තීරණය කරයි. නෑ පොහොට්ටුවම කෙනෙක් එනවා කියලා කිව්වනේ දැන් මේ. එහෙම කෙනෙක් නෙවෙයිද? දේශපාලන මණ්ඩලයේ තීන්දුව කරයි. මොකද කරන්න? එතුමා සමග ආ ගමන් මග ගැන මොකද කියන්න තියෙන්නේ? දැන් ජනාධිපතිවරණය වුණ ප්‍රකාශයට පත් වෙලා. මෙතෙක් කල් එතුමා ජනාධිපති ධූරය දරුවේ ඔබතුමාලගේ සහයෝගය. ඔව්. දැන් මොකද කියන්න තියෙන්නේ? නෑ අපි එතුමාව පත් කරේ යම් කිසි නිශ්චිත අරමුණු කීපයක් පෙරදරි කරගෙන ඒ අරමුණු වලින් කොටසක් එතුමා ඉතු කරා. යම් කිසි කොටසක් ඒතු කරන්න එතුමාට නොහැකි වුණා. ඒත් අපි බලාපොරොත්තු වෙච්ච සමහර කොටස් එතුමා ඉටු කරා. ඒ සම්බන්ධයෙන් අපි අපේ ගෞරවය තියෙනවා එතුමාට. ඉතින් ඒක අපි එහෙම මේ ගුණමකු පක්ෂයක් නෙමෙයි. අපි හරිම මේ අපිට හොඳ දේ හොඳයි කියන්නත් නරක දේ නරකයි කියන්නත් කොන්දක් තියෙන පක්ෂයක්. දැන් අද මොකද මේ පැවැත්වෙච්ච සාකච්ඡාව? ඒ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තමයි. ඒක බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කර අවධානයට ලක් කරපු ප්‍රධානතම කාරණා මොනවාද තියෙන්නේ? ඒක ඉතින් පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාව මං හිතන්නේ ඒ සම්බන්ධයෙන් මම එළියට එළියට සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක්. ඒක මේ අපි පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවක් කියලා දැන්ට කියමු. දැන් 29 ඔබතුමා අනිවාර්යෙන් කියනවා කියලාද කියන්නේ? 29 අපි දේශපාලන මණ්ඩලයේ කැඳවලා තියෙන්නේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා. ඉතින් එතකොට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනී කියන එක තමයි විශ්වාසය. මොකද තත්ත්වය මේ අපේක්ෂකෙක් ඉන්නවද? අනිවාර්යෙන් ඉන්නවා. මම විශ්වාස කරන කාරණාව තමයි අපි අපේ දේශපාලන ව්‍යාපාරය මත පදනම් වයි දේශපාලනය කරන්නේ. මා ඇතුළු මගේ කණ්ඩායමට බරපතල යුතුකමක් තියෙනවා ওই අනිත් ඕනෑම යුතුකමකට පෙර තමන්ගේ දේශපාලන ව්‍යාපාරය ගන්න පොදු තීන්දුවට ගරු කරන්න. මම ඉන්නේ එතන. මේ දේශපාලන ව්‍යාපාරය ඉතාම මහන්සියෙන් අමාරුවෙන් දුක් විඳලා අවංක මිනිස්සුන්ගේ කැපකිරීම ගොන්නක එකතුවක් විදිහට හදපු පක්ෂයක්. මේ පක්ෂය මේ ජනාධිපතිවරණයේදී ඉතාම බරපතල දේශපාලන තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුවත් එක්ක මම ඉන්නවා ඉස්සරහින්. මේ ඒ කියන්නේ දැන් නෑ අපේක්ෂකෙක් ඉන්නවා. දැන් අපි හිතමුකෝ දැන්
NPP අපේක්ෂකයා තීන්දුව කරලා තියෙනවා. සජිබේ අපේක්ෂකයා තීන්දුවයි. වර්තමාන ජනාධිපතිවරයාත් ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඇහිලා. ඒත් ඔබ අද උදේත් ප්‍රශ්න කරනවා පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා. ඒ කියන්නේ මේ රටේ ජනමනසේ පොහොට්ටුවට හිමි දේශපාලන වටිනාකම නෙමෙයි තාම සංවාදයට ලක් වෙමින් තියෙන්නේ නේද? ඒක අපි සියලු දෙනා තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ සරලව කිව්වොත් වර්තමාන ජනාධිපතිතුමා නොවන වෙනත් අපේක්ෂකේ පොදු ජන පෙරමුණ සතුවිද? පොදු ජන පෙරමුණේ අපේක්ෂකෙක් මේ ජනාධිපතිවරණේ ඉන්නවා. පොදු ජන පෙරමුණේ අපි එයාව ජනාධිපති කරනවා. එච්චරයි. රනිල් නෙවෙයි කියලා කියන්නේ නෑ. මෙහෙමයි දැන්. අපේක්ෂකයා කවුද කියලා අහන්නේ. රනිල් නෙවෙයිද? රනිල් වික්‍රමසිංහ ජනාධිපති නෙවෙයිද? නෑ මෙහෙමයි. කියන්නේ මේකට අපි ඉතාම පැහැදිලිව නිශ්චිත කාලයක් ඉල්ලුවා. 29 වෙනිදා හවස වෙනකන් දෙන්නකෝ. නැත්නම් 29 ඉවෙන්ට් එක අපරාදෙනේ. එතුමාගෙන තවමත් බලාපොරොත්තු තියන් දෙන්නේ. කාගෙනද? රනිල් මහත්තයාගෙන. ජනාධිපතිවරයා විදිහට එතුමාට අපි වකිමක් බාර දුන්නා. ඒ වකිම දිහා අපි තාමත් බලාපොරොත්තුෙන් බලාගෙන ඉන්නවා ජනාධිපතිවරයා විදිහට. අපේක්ෂකයා විදිහට නෙමෙයි. නෑ එතුමා මේ රටේ ජනාධිපති බවටනේ අපි වත් කළේ පොහොට්ටුවේ අපි. ජනාධිපතිවරයා විදිහට ඔහුට පවරු වකිම තවදුරටත් වළංගුයි. තත්ත්වය හොඳයි. අපේක්ෂකයා නම් කරාද? 29නේ. 29 දේශපාලන මණ්ඩලය මුණ ගැහෙනවා. ඒ දේශපාලන මණ්ඩලයේදී තීන්දුවක් ගන්නේ කවුද අපේක්ෂක කරන්නේ? අද මොනවද සාකච්ඡා කරන්නේ? අද තින් සාකච්ඡා කරන්නේ ඉදිරි වැඩපිළිවෙල විවිධ ඒවා කතා කර හැමදේම කියන්නත් බෑ ඇතුලේ කියලා. අදත් අපේක්ෂකයා ගැන සාකච්ඡා කරාද? හැමදේම ගැන කතා කරනවා. හැබැයි ඉතින් ඇතුලේ කතා කරන හැමදේමත් ඉතින් කියන්නේ රන්දික් සිංහ මහත්තයා නෙවෙයි නේද? එතුම තා ලියලත් නැහැ නේ මම. එතුමා එතුමා තැම්පත් කරලා සෝදන්නේ. තැම්පත් කරලා? ආ මම දැන් දාන්න හිටපු කෙනා නැති වෙනවා. නෑ මම දැක්ක තැම්පත් කරා. තැම්පත් කරා උදේ. ආ. දැන් මොකද කරන්නේ? දැන් ඔබතුමාලගේ කෙනා නෙවෙයි නේ එතුමා. හැමදේම කියන්න බෑනේ මං කිව්වේ. ඒ කියන්නේ එතුමද? මොකේද? ජනාධිපතිතුමාට සහය දෙන්නේ. අපි අපේ පක්ෂෙන් දේශපාලන මණ්ඩලේ වාඩි වෙලා ඔව් තීන්දුව කරයි කවුද අපේක්ෂකයා කියලා. ඉතින් හැමදාම වාඩි වෙන්න කට්ටිය දැන් තීන්දුව ගන්න පුළුවන් නේ. එහෙම බෑනේ. තීන්දුව අරන් ඉවරයි ප්‍රකාශයටපත් කරන්න ඉඳාට. නෑ නෑ නෑ. තීන්දුව ගන්නේ දේශපාලන මණ්ඩලේ. මණ්ඩලේ. අපි පරමදාර්ශී නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවයි නායකත්වයෙන් එතෙන් තමයි තීන්දුවක් ගන්න. මේ හැමතැන තීන්දුව ගන්න බෑනේ. මේ කියන්නේ පරිපාලන වැඩ කටයුතුනේ. කාර්යාලේ. දැන් දේශපාලන මණ්ඩලයේ තීන්දුව කියන්න බැරුවට ඔබතුමාගේ තීන්දුව කියන්න පුළුවන්. ඔබතුමාගේ හදවතේ අපේක්ෂකයා. නෑ ඉතින් මම ඉතින් මගේ හදවතේවත් ඔළුවේවත් තියෙන අපේක්ෂකයා හරියන්නේ නෑ. ඒවට කිසිම වටිනාකමක් නෑ. පක්ෂයක ඉන්නකොට ඒ පක්ෂයේ දෙන මතය තමයි වටිනාකමට එන්නේ. අනිත් ඒවා ඉතින් එහෙනම් පක්ෂෙන් අයින් වෙලා ගිහිල්ලා එළිය ගිහිල්ලා මට කියන්න වෙනවා මගේ හදවතේ තියෙන මේ නායකයා ඔළුවේ ඉන්නේ මේ ජනාධිපති අපේක්ෂකයා. ඒ පක්ෂයක ඉන්නකොට ඒවා කරන්න බෑ. නමුත් ඔබතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලකයෙක්. ඒකට හොඳන්න පුළුවන් කෙනා කවුද ඇත්තටම? දිනන්න පුළුවන් ගේම් එක ගන්න. දිනන්න පුළුවන්ද මෙහෙම යද්දි? ඒයි. ඇයි සජිත් අනුර ඉන්නවනේ? හොඳයිනේ. හොඳයිද? නැතු අනුර ඒකනේ මං කියන්නේ අනුර එදත් හිටියන් 2005 මහින්ද මහත්තයා ජනාධිපති. ඉන්න තරමට හොඳයි. තව වැඩි වෙන්න ඕනේ අපේක්ෂකේ. ඒතර තමයි ජයග්‍රහණය එන්නේ. බෙදිල යන්නද? හා? ඕ බෙදුණාම හොඳයිනේ. ඒ කියන්නේ බෙදිල යන ප්ලෑන් එකක් තියෙන්නේ. ඕ බෙදෙන තරමට අපිට හොඳයි. මේකේ තමයි යාන්ත්‍රණය දෙන එකම දේශපාලන පක්ෂය. බෙදින තරමට වාසිය එන්නේ එතනටයි. එකමුතු වෙච්ච පාර අපි පෙරදුනා. එහෙනම් බෙදෙන තරමට හොඳයි. කිසි සැකයක් තියාගන්න එපා. ওই ටික කොහොම යන්නේ? දිනන්න කියන්නේ කවුද නියත? දිනන්නේ අපි ඉදිරිපත් කරන එක. කවුද? බෝටාබේ මහත්තයා නෙමෙයිනේ. බෝටා මහත්තයා ඉදිරිපත් කරනවා නේද? බෝටා මහත්තයා ඉදිරිපත් කරනවා. බෝටා මහත්තයා දිනන්නද දැන්? දැන් මනේ හරි කියන්නේ. ඔව් හරි කියන්නේ. දින මේක දිනන අපේක්ෂක ඉදිරිපත් කරනවා. ඔතුමා එක්ක කොහොමද සාමාන්‍ය? ඔතුමා මේක ගොඩක් අපි දික් නම් තියන අය දින ඔය ඒ මුළු නම නෙන්නේ. අවුරේ. මුළු නම නෙන්නේ. සනුද අපි දේශපාලන මණ්ඩලයේ ඇඳවලා තියෙනවා. ඉතින් එනකොට අපිට දැනුම් දීලා තියෙන අපේක්ෂකයෝ සම්බන්ධයෙන් අපි පක්ෂයේ දේශපාලන මණ්ඩලයට දැනුවත් කරලා ඒ පිළිබඳව තීන්දුවක් දේශපාලන මණ්ඩලය විතර ගන්නවා. ඉතින් පැහැදිලිවම අපේ පක්ෂ ප්‍රතිපත්ති මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න වගේම රට ඉදිරියට අරගෙන යන්න පුළුවන් වගේම මේ රටේ තරුණ පරම්පරාව අපි අපේක්ෂා කරන්නා වූ ඒ පරිපාලනයේ ව්‍යූහාත්මක සහ ගුණාත්මක වෙනස ඇති කරන්න පුළුවන් අපේක්ෂකෙක් අපි පැහැදිලිවම ඉදිරිපත් කරනවා. දැන් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවෙන් ස්වාධීන මුදල්. එතකොට ස්වාධීන. එතකොට පොදුජන මුතුමල් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ බැලන්ස් පේපරකේ තියෙනවා කියලා.
අපි පූර්ණ නිගමනයන් වලට ඇවිල්ලා මම ප්‍රකාශ කරන්න සූදානම් වෙන්නේ නැහැ. අපි පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ විසින් අවසන් තීන්දුව ගන්නවා. පක්ෂයේ ජාතික සංවිධායකවරයා විදිහට මම විශ්වාස කරනවා පක්ෂයක් හදලා තියෙන්නේ මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න. එහෙම නැතුව මැතිවරණ හැමුවේ පලා යන නෙවෙයි. ඒ හින්දා පැහැදිලිවම මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය. අපි මේ රටට සහ අපට ඔබින දේශපාලන තීන්දුවක් අපිට ගන්න පුළුවන්. ඉතින් රණවික ක්‍රම ජනාධිපතිතුමා විතරයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. තනි පුද්ගලෙක් තමයි පක්ෂයේ ඉන්නේ. ඉතින් එතුමා තීන්දුව කරන්නේ නැති ස්වාධීනව නොමිනේෂන් අපමුදල් බඳින්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ එතුමා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂෙත් අභ්‍යන්තරයේ සාකච්ඡා කරලා තීන්දුවක් ගත යුතුයි. ඒක අපිට අදාළ කාරණයක් නෙවෙයි. දැන් වැරදිලා හරි 29 වෙනිදා සමුදා දේශපාලන මණ්ඩලයේ තීරණය කරොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ කියලා එතුමා සූදානම්. මම ඔබතුමාලාට ඒ වෙලාවට මාධ්‍යට ඇවිල්ලා උත්තර දෙන්නම්. මේ පැහැදිලිවම අපි අපේ පක්ෂයේ බහුතර මතය වගේ මේ රටේ ඔබින අපි විශ්වාස කරන දේශපාලන කාරණා වලට ගැළපෙන අපේක්ෂාවක් අපි ඉදිරිපත් කරනවා. ඉතින් මම සූට් එක නම් මහගෙන නැහැ කියන එක කියන්න ඕනේ. දැන් ඔබතුමාලා රනිල් මහත්තයත් එක්ක යනවා කියලානේ පොඩි කතාවක් තිබුණේ. ඒක දැන් ඇත්තටම නැද්ද? මේ එහෙම කතා කියන කිරිසක් ඉන්නවා. දැන් සාකච්ඡා ගියානේ බැසිල් රනිල්. අපි ඉතින් ආණ්ඩුව අපි හිටියානේ. අපි තාම ඉන්නවානේ. දැන් ඊයේත් අපි 50කට ගිහිල්ලා අපේ ඡන්දෙ දුන්නානේ. ඒ හින්දා ආණ්ඩු පක්ෂක ඉන්නවා නම් ඒ වක්කීම අපි ඉටු කරනවා. ඩබල් ගේම් ගහන්න බෑ. ඒ හින්දා පැහැදිලිවම අපි කෙලින් හිටියා. මම ඊයේත් කිව්වා අපි කෙලින් හිටියා. අපි ආණ්ඩුව දෙකට කඩන්න කකුලෙන් අදින්න ගියේ නෑ. ඒක රිටර්න් එක අපිට හම්බුනේ අපේ පක්ෂ දෙකට කඩන එකට. ඒක එක අයගේ දේශපාලන ක්‍රමවේදය මිනිස්සු හසුරවන විදිය. අපි එවැනි පහත් තැනක ඉඳන් දේශපාලනය කරන්නේ. අපි පැහැදිලිව මෙලට අනාගතයේ වෙනුවෙන් ඍජු දේශපාලන තීන්දුව ගන්න පක්ෂයක්. ඉතින් මම හිතනවා 29 වෙනිදට අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගමු. යෝජනා වෙච්ච නම් බොහොමයක් තියෙනවා. මාධ්‍යෙත් බොහොමයක් අපේක්ෂක ඉන්නවා. දැන්ට අප මුදල් බැඳලා තියෙන්නේ එක්කෙනයි දෙන්නයි. අපිට ලිඛිතව දන්නල නැහැ කවුරුත්. ඒ හින්දා මම ලිඛිතව දන්නපු ගමන් අපේ පක්ෂ මහලේකම්තුමා කියයි නම් කීයක් ඇවිල්ලා තියෙනවද කියලා. ධම්මික පිරට මාතා ලිඛිතව දන්නල නැද්ද? ඉතින් ඒ සියලු දෙනාම කල්පනා කරනවා දැන් ලිඛිතව දන්වන්න ඕනේ කියන කාරණේ. ඉතින් අපි බලමු මොකද ඒ අය ලිඛිතව දන්වන්න බෑ නේද? ඉතින් ඒ මං හිතනවා ඒ කට්ටිය දැන් මේ වෙනකොට අධ්‍යනය කරනවා ඇති කොහොමද වැඩ කටයුතු කළ යුත්තේ කියන කාරණය. ඒ කියන්නේ මේ වෙනතේ කිසිදු අපේක්ෂකෙක් ලිඛිතව දැනුම් දීමක් ඉල්ලීමක් කරලා නැද්ද? නැහැ මම දන්නේ මේ වෙනකොට පක්ෂෙන් ලිඛිතව කිසිදු අපේක්ෂකෙක් ඉල්ලීමක් කළා නැහැ. එන්ද මම නම් ලිඛිතව ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. පක්ෂයේ සූදානම් පක්ෂයේ යෝජනා කරන ඕනෑම කෙනෙක් ජයග්‍රහණය කරන සූදානම්. ඉතින් මම නම් ලිඛිතව දැනුම් දෙන්න සූදානම් නැහැ. ඒකෙන් කියවෙන්නේ ඔබතුමා මෙවර සූදානම් නැහැ කියලා. පක්ෂයේ සූදානම්. පක්ෂයේ සූදානම් නම් පාක්ෂිකයේ සූදානම්. පක්ෂයේ සූදානම් වුණාම ජාතික සංවිධායකවරයා කොහොමත් සූදානම්. පක්ෂයේ දිනවන සූදානම්. පැහැදිලිවම. අපේක්ෂකෙක් නේ නැත්තේ පක්ෂයේ දිනවන්නේ. පක්ෂෙත් දිනවනවා, රටත් දිනවනවා, පාක්ෂිකයත් දිනවනවා. ඒකට පුළුවන් හොඳ අපේක්ෂාවක් අපි ඉදිරිපත් කරනවා. අපි අපේ ස්ථාවරයේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් වෙන්න ඕන. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනවර්ම දුන්නේ මේ දේශපාලන නිරත වෙන්න. ඒ 69 ලක්ෂය අපි හරවන්න බෑ. දැන් මොන වගේ කෙනෙක්ද ගන්න ඉන්නේ? දිනන කෙනෙක්. රනිල් මහත්තයා නෙමෙයිද? දැන් රනිල් මහත්තයා ඉතින් ස්වාධීනව ඉදිරිපත් වෙලා තියෙනවනේ. ඉතින් අපි දාන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කෙනෙක්. ඒක නිශ්චිත අනිවාර්යම ජනාධිපතිතුමාට සහය දෙන්නේ නැද්ද? මෙහෙමයි 29 වෙනිදා දේශපාලන මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා. කවුද කියලා? ශ්‍රී ලංක පොදු ජන පෙරමුණෙන් කෙනෙක් දානවා කිව්වහම හරිද? ඒක තමයි ඇත්ත. රනිල් මහත්තයාට ඉතින් ස්වාධීන අපේක්ෂක විතර එතුමා ඡන්දෙ ඉල්ලයි. පොහොට්ටු ඉඩක් තියෙනවද නැද්ද කියන එක දේශපාලන මණ්ඩලයේ 29 වෙනිදා තීන්දුවක් ගන්නවා. නමුත් පොහොට්ටුවෙන් කෙනෙක් දානවා කියලා තමයි අපි කියන්නේ. මෙහෙමයි අකුරු 26ක් තියෙනවනේ ඇල්ෆබෙට් එකේ. නෑ නෑ මං කියන්නේ 26ක් තියෙනවනේ කොයි අකුරු තෝරලා දාන්න වෙයි. එහෙනම් මං හිතන්නේ කලබල වෙන්න එපා. 29 අනිවාර්යයෙන්ම තමුන් ආන්සෙල්ලා තමයි ඉස්සෙල්ලාම දැනගන්නේ. දැන් මේ ඔබ තුමල්ලගේ කාර්යාලයට ඇවිල්ලා කියන කවුද
ඉතින් ඕනම ඕනම කෙනෙකු ඔබතුමාට පුළුවන් ස්වාධීනව මේ ජනාධිපතිවරණය ඉදිරිපත් වෙන්න. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න මං හිතන්නේ කාරණා තුනයි තියෙන්න ඕන. පක්ෂ නිර්මාතෘතුමා හැමදාම නිහඬව වැඩ කරලා ආණ්ඩු හදලා ඕනම් තීන ආණ්ඩු පෙරලන්න ඒ වගේ දක්ෂතාවයක් තියෙන පක්ෂ නිර්මාතෘවරයෙක් අපිට ඉන්නේ. ඒ නිසා එයත් එක්ක ඒ ගහන්න ඕන ගේම් එක අපි දන්නවා. දැන් අපේක්ෂකයෙක් ඉන්නවද කොහොට්ටුවට? අනිවාර්යෙන්. අනිල් මහත්තයා නෙවෙයිද? අපි 29 වෙනිදා අපේ දේශපාලන මණ්ඩලය රැස් වෙනවා. 29 වෙනිදා අපි අපේ පක්ෂේ නායක මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාත් එක්ක අපේ දේශපාලන මණ්ඩලය රැස් වෙනවා. පක්ෂයක් කියලා කියන්නේ ඒ දේශපාලන මණ්ඩලය විසින් ගන්න තීන්දුව තමයි ප්‍රකාශ කරන්න ඕන. මම මීඩියසලත් මාධ්‍යර කියලා තියෙනවා. මම මේ පක්ෂයේ ජාතික කැඳවුම්කරු හැටියට ජාතික කැඳවුම්කරුටත් බෑ ගිහිල්ලා කියන්න මෙන්න අපේක්ෂකයා කියලා. ඒක පක්ෂයක සමාජිකයෙක්ගේ තියෙන ඒකේ වටිනාකමකුත් නැති වෙනවා එක පැත්තෙන් ඒ සමාජිකයාට. අනිත් එක පක්ෂයක දෙන සාමූහික වගකීම පැහැර හැරීමක් කරන තමයි ඒක දකින්. පක්ෂයේ තීන්දුව කරනනම් ඒද බීද සීද ඩීද කියලා ඒ තීන්දුවත් එක්ක තමයි ඉන්න ඕන. හැබැයි දේශපාලන මණ්ඩලය ඇතුළත උරගන්න පුළුවන් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. හැබැයි අවසානයේ පක්ෂ තීන්දුව අපි අනිවාර්යෙන් 29 වෙනිදා වෙනකොට අපේ පක්ෂ තීන්දුව මේ ජනාධිපති මැතිවරණය වෙනුවෙන් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පක්ෂ තීන්දුව කියනවාද අපේක්ෂකයාගේ නම තියෙනවද 29? අපි පක්ෂේ තීන්දුව දේශපාලන මණ්ඩලය අරගෙන එදාටම අපි කියනවා කවුද අපේ ජනාධිපති අපේක්ෂකයා කියලා. කියන්නේ සහය දීමක් වේවිද නැත්නම් පක්ෂෙම කෙනෙක් ඉදිරිපත් වේවිද? මේ සාමාන්‍යයෙන් මෙහෙමනේ වෙන්න ඕනේ. දැන් අර කතාවක් තියෙනවානේ. දැන් මගුලක් කතා කරනකොට ගිහිල්ලි වෙලා ඒක ඒ පවුලල ඉන්න ප්‍රධානියනේ ගිහිල්ලා ඒ මගුලා කතා කරන්න ඒකේ පොරොන්දම් බලලා ඒ අවශ්‍යතාව ඉටු කරගන්න ඕන. අර ගෙදර මේ කවුරු හරි කුස්සිය වෙන කෙනා ගිහිල්ලා මනමාලිය තෝරන්න ගියොත් එහෙම ප්‍රශ්නයක්නේ. ඒ හින්දා මහින්ද ජනාධිපතිතුමාට අපි වක්කීම් පවර්ලා දෙනවා. එතුමා පක්ෂේ තීන්දුව කරන කවුද අපේක්ෂකයා කිව්වම එතුමා විසින් තීන්දුව කරයි මෙන්න මේ අහවලාව තමයි කරන්න කියලා. ඒක අපි විශේෂයෙන්ම ඊට පස්සේ හොඳ උත්සවයකින් ඊළඟ නාම යෝජනා වැඩපිළිවෙල ලෑස්ති වෙනවා. දැන් ඒ කියන්නේ එකම මනමාලි මනමාලියයි දෙවෙනි පාරටත් බඳිලා සිද්ධියක්ද වෙන්නේ යන්නේ නැත්නම් එහෙම නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් මෙහෙමයි ඉතින් සමහර කසාද තිනවා කැඩිලා එහෙම ආයි හයි වෙලා එම වගේ තිනවා. නමුත් වෙලා තින්න ඉතින් හොඳ මගුලක් කන්න නම් හොඳ මගුලක් කන්න එපා. ඒ හොඳ මගුලක් කරනන් ඉතින් හරි විදියට නිත්‍යානුකූල විදියට බඳින්නත් ඕන. ඒ වගේම ස්වාමි පුරුෂය දැනගන්නත් ඕන, බිරිඳව ආරක්ෂා කරගන්නත්, අනාගත ළමයි හම්බෙන්නත් ඕන. අන්න එහෙම එකක් තමයි අපි කසාද බඳින්න හදන්නේ. නෑ ඉතින් ඒක ඇවිල්ලා මේ 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 අපි తాවකාලික විවාහයක්නේ මේ බඳින්න යන්නේ. එහෙම් පිටින්ම නිත්‍යානුකූල විවාහයක්. ඒ හින්දා ඒකට අවශ්‍ය කරන විදියට පොරොන්දම් බලලා ඒ අවශ්‍ය විදියට වැඩේ කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපි බලමු 29 වෙනිදාට බොහොම පැහැදිලිව අපි පක්ෂයක් හැටියට අපි අපේ මතය ඔබට කියනවා. ආදී දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ස්වාධීනව අපමුදල් දැක්කත් ඔව් අපි දැක්ක ඇත්ත වශයෙන්ම නෑ විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ පක්ෂයට ඊයේ අපේ පක්ෂ නිර්මාතෘමා හම්බ වුණා ඊයේ එතුමා. එයා හම්බ වෙච්ච වෙලාවේ කිව්වා එතුමා බොහොම පැහැදිලිව අද ස්වාධීන අපේක්ෂකයෙක්ට අපතම්පත් කරනවා කියලා. අපි සාකච්ඡා කරනවා. අපි අපේ දේශපාලන මණ්ඩලය හම්බෙලත් අපි එතුමත් එක්ක සාකච්ඡා කරනවා. ඒක තමයි අපේ අපි සමහරවිට අපිට වෙන පක්ෂ කතා කරොත් අපිත් එක්ක සාකච්ඡා කරන අපි සාකච්ඡා කරන්න ලෑස්ති. මොකද හේතුව මේ දේශපාලනය කියලා කියන්නේ මරා කොටා ගන්න එකක් නෙවෙයිනේ. ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ කොහොට්ටුව බැලට් පේපර් එකේ නැත්නම් මේ පාන අනිවාර්යෙන් ඉන්නවා. අනිවාර්යෙන් ඡන්දේ තියෙනවානේ හතර දිනාටම. උඩින්ම තියෙන්නේ කොහොට්ටුව මතක තියාගන්න. විශ්වාසයි. අනිවාර්යෙන්. සර් මැතිවරණයට සූදානම්ද දිනේ කිව්වා. අපේක්ෂකයා පමණයි.
අපේක්ෂය තව දින කීපයක් අද දැන් මැතිවරණය ප්‍රකාශ කරලා තියෙනවා. අනිත් පක්ෂයයි අපේ පක්ෂය අතර වෙනසක් තියෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. අපි දේශපාලන මණ්ඩලයේ තමයි අපි තීරණය ගන්න. ඒ තීරණයට අවශ්‍ය කටයුතු අපි දැන් දින වෙන් කළා තියෙනවා. සවුඳ දිනේ අපේ දේශපාලන මණ්ඩලයේ රැස් වෙනවා. එහිදී අපිට දැන් අපේක්ෂකයෝ කීප දෙනෙක් මෙල්ලීම් කරලා තියෙනවා. වැඩිම අපේක්ෂකයන් ඉල්ලපු පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒකෙන් අපි හොඳම අපේක්ෂකයා අපි කණ්ඩායමක් විදිහට තීරණය කරනවා. ඔබතුමා තව දවස් දෙකකින් ආවොත් අපි අපේක්ෂය ප්‍රකාශ කරන්න. ඔබතුමාගේ හදවතේ අපේක්ෂකයා කවුද? මගේ හදවතේ අපේක්ෂක මං හිතන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ මං හිතන්නේ අපි වෙනදා තීරණය ගත්ත කණ්ඩායමක් වශයෙන් අදත් මං ඉන්නේ මගේ පක්ෂයේ නායකතුමාගේ කටින් තමයි අපි අපේක්ෂකයා කියවිය යුත්තේ කියලා. ඒක තමයි මගේ හදවතේ ඉන්නේ. පක්ෂ නායකතුමා අනිවාර්යෙන් ජනාධිපති ධුර අපේක්ෂකයා ලබන සතිය වෙනකොට කියයි. එතකම් පොඩි බලාගෙන ඉන්න, රටම බලාගෙන ඉන්න අපේක්ෂකයා තව දවස් දෙකකින් අපි කියනවා. කිව්වනේ දැන් නාම යෝජනා කැඳවන්න දැන් දින නියම කරලා ඔක්කොම ඉවරයි. අපි 29 වෙනිදා දේශපාලන මණ්ඩලයේ රැස් වෙනවා. රැස් වෙලා අපි අපේක්ෂකයෝ ඉදිරිපත් කරලා තියෙන යෝජනා සලකලා බලලා තීන්දුවක් ගන්නවා. දැන් මේ හැමදාම රැස් වෙලා මොනවද තීරණය කරන්නේ? ඉතින් අපි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයනේ මෙතන. ඉතින් මැතිවරණ කටයුතු මෙතන ප්‍රධාන කාර්යාලයේ. මේකේ කොච්චර තියෙනවද අපේ මැතිවරණ ගෙයින් ගෙට යෑමේ කමිටු රැස්වීම් තියෙනවා. එතකොට මැතිවරණ කාර්යාල රැස්වීම් තියෙනවා. එතකොට මහජන රැස්වීම් කරන කමිටුව තියෙනවා. ඉතින් මේක ගොඩක් සියලු දේවල් මේ සාකච්ඡා කරනවා. දැන් මොනවද හින්දු කරන්නේ? එක්සෙක් කියන්නේ පළවෙනිම දේ අනිවාර්යෙන්ම. එහෙම නැතුව අපේක්ෂක නැතුව වග කීමෙන් කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ අවශ්‍ය වේලාවට බැලට් පේපර් එකේ අපේ ලකුණ තියෙනවා පොහොට්ටුව. ඒ වගේම අපි අපේක්ෂක ඉදිරිපත් කරනවා. දැන් අද උදෑසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවෙන් අපමුදල් තැන්පත් කරනවා. ඔව්. ඒ කියන්නේ නිශ්චිත වශයෙන් මෙතුමට සහාය දෙන්නේ නැද්ද? නෑ, අපි ඒක තීන්දුවක් කරන්නේ නෑනේ. අපි එතුමා ස්වාධීනවනේ ඉල්ලන්නේ තැන්පත් කරේ. ඔව්. ඒතකොට ඔබතුමාලා පොහොට්ටුව තියෙනවා නම් කියන්නේ ඒ සහාය දෙන්නේ නැහැ. ඉතින් ඒ ස්වාධීනව කියන්න බෑනේ. ඉතින් එතුමා සාකච්ඡා කරලා එතුමාට පුළුවන් පොහොට්ටුව ලකුණට වෙනනම් එනවනම් එහෙම ඇවිල්ලා ඉදිරිපත් වෙන්න. එහෙම නැත්නම් මොකද අපේ ස්ථාවරත්වය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් කරන එක. ඉතින් ඒ නිසා ඒක අපි සාකච්ඡා කරන්නේ 29 වෙනිදාට. ඉතින් 29 වෙනිදාට අපි ඒ තීන්දුව අරගෙන ප්‍රකාශ කරමු. ඒ කියන්නේ රනිල් මහත්තයා තවම ඉඩ තියෙනවා. කාලේ තියෙනවා. රනිල් මහත්තයා නෙමෙයි ඉන්න අපේක්ෂක ඕන කෙනෙකුට ඉඩ තියෙනවා. සාකච්ඡාවේදී රටේ තියෙන තත්ත්වය ජනාධිපතිවරයාට ඇනවුස් කරලා තිනවා. අපි අපේක්ෂකෙක් දානවා. ඒ අපේක්ෂක කවුද කියන එක පිළිබඳව සාකච්ඡා කරනවා. දැන් ඔබතුමාලා දිගින් දිගටම කිව්ව මැතිවරණ ප්‍රකාශයටපත් කරාට පස්සේ අපේක්ෂකයා කියනවා කියලා. දැන් ඉතින් කියන්න පුළුවන්. අපි 29 වෙනිදා අපේ දේශපාලන මණ්ඩලයට ඇස් කළා තිනවා. එතෙන්දී ඇනවුස් කරනවා. ඒ කියන්නේ තීන්දුව තාමරන්නේ නැද්ද? තීන්දුව කරන් තියෙන එක ප්‍රකාශයටපත් කරනවා. මම කවුද ඉන්නේ? නැත්ත අයාලේ යන්න බෑනේ. ඒක හරියට තීන්දුව කරන්නේ. මොන වගේ කෙනෙක්ද සාමාන්‍යයෙන්? දේශපාලඥයෙක් නැතු වෙන කවුද? තරුණද මහලුද නැත්නම්? ඒක ඉතින් පත් කරාම පස්සේ බලා ගන්න. ඒ කියන්නේ මොන වගේ කෙනෙක් මේ පොදු ජන පෙරමුණේ සමාජිකයෙක්ද? ඔව් පොදු ජන සමාජිකයෙක් නෙමෙයි දැන් දාන්නේ. විශ්වර්ධ. ඔව්. හොඳ නේද? හරි.